අපි දැනටමත් දන්නවා ශ්‍රිතයක අවකලන සංගුණකයෙන් වෙනස් වීමේ ශ්‍රීකතාවය දෙනවා කියලා. ඒකේ තියෙන ඇප්ලිකේෂන් කීපයක් ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. SK කියන එකෙන් ලක්ෂ වාස්තුවක විස්ථාපනය කාලය ඇසුරෙන් ශ්‍රිතයක් හැටියට දෙනවා නම් ඒක අවකලනය කරාම පළවෙනි එකෙන් එන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ ප්‍රවේගයනේ ප්‍රවේගය දෙනවා පළවෙනි අවකලන සංගුණකේ හරි එතකොට ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ ත්වරණය එතකොට ප්‍රවේගයට තියෙන ශ්‍රිතය අවකලනය කරවතින් කාලය විශේෂයෙන් අපිට ඇක්සලරේෂන් එක එහෙම නැත්තම් ත්වරණය ලබා ගන්න පුළුවන්. එතකොට ඒක dv/dt කියන්නේ t අසුරෙන් මේ අවකලනය එහෙම නැත්තම් v't වලින් කියන්න පුළුවන්. ඒ වගේම ඒ කියන්නේ අපි විස්ථාපනය දෙපාරක් අවකලනය කරාම එන එකනේ විස්ථාපනය කියන ශ්‍රිතය දෙපාරක් අවකලනය කරත් එන්නේ ප්‍රවේගය එකපාරක් අවකලනය කරා හා සමානයි නේ. මොකද පළවෙනි අවකලනය කියන්නේ විස්ථාපනයේ ප්‍රවේගය නිසා. velocity is the rate of change of position acceleration එක කියන්නේ rate of change of velocity එතකොට speed එක ඕන නම් අපිට විස්ථාපනයේ මාපාංකගෙන් ලැබෙනවා නේ එතකොට අපි මේ ප්‍රශ්න කරමු මේකේ විස්ථාපනය වෙන තැන දීලා ප්‍රශ්න කීපයක් අහනවා මේ චලිතය පිළිබඳව මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න කලින් මේක අපි අවකලනය කරලා ප්‍රවේගයයි ත්වරණයයි ලබා ගමු. එතකොට මේ පළවෙනි එකෙන් ඒකේ පිහිටීම ලබා දෙනවා විස්ථාපනය ප්‍රවේගයයි ත්වරණයයි ඔය තුනම දන්නවා නම් අපිට මේ චලිතය පිළිබඳ ඕන දෙයක් විග්‍රහ කරගන්න පුළුවන්. එතකොට විස්ථාපනය ගත්තම මම මේක අවකලනය කරන්න ඕන. මේක අවකලනය කරනකොට මට සම් රූල් එකයි ඩිෆරන්ස් රූල් එකයි දාලා මේ පද එකකින් එක වෙන වෙනම අවකලනය කරන්න පුළුවන්. හරි මේ මේක cos 2 cos t අවකලනය කරද්දි cos එක එක මේ දෙක කොන්ස්ටන්ට් නිසා එළියට ගන්න පුළුවන් cos වල අවකලනය sin t. එතකොට අපිට ඍණ sin t 2 ඍණ sin t හම්බ වෙනවා ඒක තමයි මෙතන ලියලා තියෙන්නේ. ඊළඟට මේ 2 sin t අවකලනය කරාම 2 cos t වෙනවා ඒක මෙතන ලියලා තියෙනවා දෙකේ අවකලනය බිඳුවයි. එතකොට අපි ප්‍රවේගය දන්නවා මේක මේක අවකලනය කරත් ත්වරණය වෙනවා. මේක මෙතන අවකලනය කරනවා ආයි ඩිෆරන්ස් රූල් එකෙන් වෙන වෙනම කරන්න පුළුවන් මේ කොන්ස්ටන්ට් එළියට ගන්න පුළුවන් නේ. එතකොට cos වල අවකලනය ඍණ sin t වල අවකලනය cos t. එතකොට දෙකම ඍණ වෙනවා මෙතන. ත්වරණය කියන අපට ඊළඟට මේක ඇහලා තියෙන ඉනිෂියල් ඒ කියන්නේ ආරම්භක පිහිටීම ආරම්භක ප්‍රවේගය සහ ත්වරණය කියන්න කියලා. ඒක කියන්න දෙයෙන් පුළුවන් මේවට බිංදු ආදේශ කරාම නේ හැම එකටම බිංදු ආදේශ කරාම අපිට ලැබෙනවා. එතකොට ආරම්භක පිහිටීම බිංදුවයි ප්‍රවේගය 2යි ත්වරණය ඍණ 2යි. ෆයින් මේතේදි ඔප්ෂන් මේක නැවතිලා තියෙන මොහොතවල වල කාලය හොයන්න කියනවා නේ ඒක ඒ කියන්නේ නැවතිලා තියෙන්නේ ප්‍රවේගය බිඳුව වුණොතින් ක්ෂණිකව පොඩ්ඩක් නැවතිලා තියෙනවා මේකනේ මොනා හරි ලක්ෂ්‍යකදී. එතකොට ඒක තමයි හොයන්න කියන්නේ. එතකොට ප්‍රවේගය බිඳුවට සමාන කරලා ඒ මේකෙන් කියන්නේ අපි ප්‍රවේගය බිඳුව නම් මේක නැවතිලා තියෙනවා කියලා නේ. එතකොට අපි ප්‍රවේගය බිඳුව කළා ඒ එන සමීකරණයේ කාලය සඳහා විසඳුවම ඒක හොයා ගන්න පුළුවන්. එතකොට මේක විසඳනකොට මේක ත්‍රිකෝණමිතික සමීකරණය trigonometric equation එක මේක අපිට t එක උත්තර කරන්න ඕන. ඒක එක trigonometric function එකකින් ලියාගත්තත් හරි නේද? එතකොට මේ cos එක අනිත් පැත්තට ගෙනහැරලා දෙකෙන් බෙදලා ඍණ දෙකෙන් බෙදුවම ඕක වෙනවා. එතකොට cos වලින් බෙදුවම tan තියෙනවා cos බිඳුව නොවන වෙලාවට. හරි මේකට cos බිඳුව වුණොත්ින් ඒ වෙලාවට tan බිඳුව වෙන්නේ නැති හින්දා ඒක උත්තර වලට එන්නේ නැහැ. එතකොට මෙතෙන්ට එන්නේ අපි tan θ යට cos θ මේ tan θ cos බිඳුව නොවන වෙලාවල් මේක අර්ථ දක්විලා තියෙන වෙලාවල්.
හරි එතකොට tan theta බිංදුව වෙන්නේ පය බෙදීම 4 දි වෙනවා ඊට පස්සේ ඊට අමතරව n pi වෙනවා නේ මේ tan වල period එක නිසා ඒ එතකොට මේ හැම ඉන්නගේකටම එන කාලය තුර මේ වාහනේ නැවතිනවා මේක තමයි ඒ කාලය එකට හැබැයි අපිට කාලය ඍණව වෙනා ගියන් ගන්න බෑ ඒක නිසා මේ c වලට අපිට දාන්න පුළුවන් ධන අගයන් විතරයි මෙතන ඍණ අගයන් දාන්න බෑ බිංදුව වෙනකත් ගන්න පුළුවන් නේ බිංදුව එතකොට c plus බිංදුව කියලා මෙතන ලියනවා මේ කාලය ඍණ වෙන්න බෑ ඒකයි මෙතන එන්නක c වල තියෙන්නේ නේ අපිට අපි තුන්වන කොටසට යමු find the where object is advancing මේ කියන්නේ මේ වස්තුව මුල් ලක්ෂයෙන් advancing එහාට යන වෙලාවල විවතට යන වෙලාවනේ හොයන්න කියලා. විවතට යන වෙලාවන් මූල ලක්ෂය. එහෙම හොයනකොට අපිට මේකේ චලිතය, ඒ කියන්නේ මුල් ලක්ෂයෙන් එහාට යන වෙලාවල් හොයන්න කියලා. හැබැයි මේ 2.25 කියන interval එක ඇතුලේ. හරි? ඒකට අපි පොඩ්ඩක් මේ මුල් ලක්ෂයෙන් එහාට යනවා කියන එක හරියට ගණිතම වශයෙන් මොකක්ද ඒ වෙලාව වෙන්නේ කියලා හොයාගන්න ඕන. අපි ඒක නිසා මේ වස්තුවේ ගමන් වස්තුවක් මුල් ලක්ෂයෙන් එහාට යනකොට වෙන්නේ මොකද්ද කියලා බලලා ඉමු. හරි වස්තුවක් මුල් ලක්ෂයේ පටන් ගන්නකොට මේ මුල් ලක්ෂය තියෙනවා. දැන් ඒ එක පැත්තක් මේකේ ධන නේ මුල් ලක්ෂයෙන් එක පැත්තක් ධන මේ පැත්ත ධන ඒවා තියෙන්නේ අනිත් පැත්තේ ඍණාගයන් තියෙන්නේ. හරි අනිත් පැත්තේ ඍණාගයන් තියෙනවා. එතකොට දැන් තින්නේ බිංදුවේ කියන මූල ලක්ෂය. හරි අපි දැන් බලමු ධන පැත්තෙන් එහාට යනකොට වස්තුවට මොකද වෙන්නේ කියලා. මේ ධන පැත්තෙන් එහාට යනකොට විස්ථාපනය ධනනේ. ඒ වගේම මූල ලක්ෂයෙන් එහාට ධන තවත් ධනාගයන් දෙසට යන හිඳ ප්‍රවේගීය ධන. එතකොට ප්‍රවේගයයි විස්ථාපනයයි දෙකම ධන වුණොත් වස්තුව මූල ලක්ෂයෙන් එහාට යනවා. ඒ කියන්නේ මුල් ලක්ෂයෙන් ඉවතට යනවානේ දෙකම ධන වේලාවට. හැබැයි ධන පැත්තේ ඉඳන් මූල ලක්ෂය දෙසට එනවා නම් එතකොට වස්තුව යන්නේ ඍණ දිහාවට නේද? එතකොට ප්‍රවේගය ඍණ වෙනවා. එතකොට පිස්ථාපනය ධන වේලා ප්‍රවේගය ඍණ වුණොත් වස්තුව ඇකිලෙනවා. එහෙම නැත්නම් රිට්‍රැක් වෙනවා නේද? දැන් අපි ඍණ පැත්තේ ගමන් කරනකොට වෙන දේ බලමු. වස්තුව ඍණ පැත්තේ තියෙනකොට තවත් යන්නේ ඍණ දිහාවට නේ විස්ථාපනයත් ඍණ ප්‍රවේගයත් ඍණ වුණොතින් වස්තුව මූල ලක්ෂයෙන් ඉවතට යනවා. දැන් බලමු අපි වස්තුව මෙහාට ගිහිනලා ආපහු මූල ලක්ෂය දිහාවට එනකොට විස්ථාපනයේ ඍණ ප්‍රවේගයේ ඍණ වුණොත් එතකොට ප්‍රවේගයේ ධන නේ මොකද මූල ධන පැත්තට යනනේ එතකොට විස්ථාපනයේ ඍණ වෙලා ප්‍රවේගයේ ධන වුණොත් මූල ලක්ෂය දෙසට එනවා අපි දැන් මේ වස්තුව මූල ලක්ෂයෙන් ඇත එහාට විස්ථාපනය වෙනවා ඉවතට යන වෙලාව එහෙම නැත්නම් ආයි ආපස්සට එන වෙලාවයි කියන්නේ මොකද්ද කියලා අර්ථ දක්වත්තා නේද එතකොට ප්‍රවේග මේ කියන්නේ ඉවතට යන වෙලාවන් එතකොට ප්‍රවේගයයි
විස්ථාපනයයි දෙකම දාන හරි ප්‍රවේගයයි විස්ථාපනයයි දෙකම ඍණ වුණොතින් වස්තුව ඇඩ්වාන්ස් වෙනවා ඒ කියන්නේ මුල් අක්ෂයෙන් එහාට යනවා හරි දැන් ඒ අවස්ථාව හොයාගන්න මෙතනදී මේ දැන් s ධන වේලාවල් හොයාගන්න ඕන v ධන වේලාවල් හොයාගන්න ඕන ඒ වගේම st ඍණ වේලාවල් හොයාගන්න ඕන vt ඍණ වේලාවල් හොයාගන්න ඕන හරි මේකට අපි අර sin chart එකක් කියලා පාවිච්චි කරන්න පුළුවන් test values පාවිච්චි කරලා මේක මේකේ අවස්ථාවේ නෙමෙයි තව ඔයගොල්ලෝ මේ 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 ක්‍රමයට මේ ධන ඍණ හොයන එකේ අවස්ථා තියෙනවා හරි කොට අපි මුලින්ම මේ st එකේ බිංදුව වෙන වෙලාවල් හොයා ගන්න ඕන හරි කොට st සමානයි බිංදුව කියන සමීකරණය අපිට විසඳන්න පුළුවන් මේ st සමානයි බිංදුවයි මේ සමීකරණය නෝ cos t sin t minus 2 කියලා එතකොට දෙකේ හා පැත්තට ගෙනහිල්ලා මෙතෙන්දි මම ට්‍රික් එකක් පාවිච්චි කරනවා ඒ ට්‍රික් එක තමයි මේ මුලින් අපි දෙකෙන් බෙදලා ඉන්නවා ඊට පස්සේ මේ එක යට මුල දෙකෙන් වැඩි කරන ඔක්කොම පද. හරි? මොකද අපි දැන් මේක ත්‍රිකෝණමිතික සමීකරණයක් නිසා මේක එකකින් ලියාගත්තොත් ලේසි විසඳන්න. එක ත්‍රිකෝණමිතික චිතයක. හරි මෙහෙම දැම්මට පස්සේ මේක pi over 4 cos pi එක යට මුල දෙක මෙතන එක්කෙනා මම cos pi 4 over replace කරනවා මෙතන එක යට මුල දෙක දෙක කියන්නේ sin pi over 4 නෝ ඒකෙන් රිප්ලේස් කරනවා එතකොට මේ පැත්ත එක යට මුල දෙක හැම තියෙනවා මෙතන අපිට alpha ධන b sin t ධන pi over 4 කියන එක තමයි මෙතන ඉන්නේ t ධන pi over 4 කියන එක මෙතන එනවා ඒක මේ සමීකරණයෙන් විස්තර කරලා තියෙන මේ sin එකතුව කියන සමීකරණය තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ හරි එතකොට ඒකේ alpha කියන්නේ t beta කියන්නේ pi over 4. ඒක එක දැම්මම t ධන pi over 4. alpha ධන beta කියන එක මේ පැත්තේ එක යට root 2යි. එතකොට මේකට sin වල සාධාරණ විසඳුම දැම්මම මේ 2n pi plus pi over 4 කියන එක තමයි එන්නේ. මේ පැත්ත එනවා. ආයි තව අගයක් තියෙනවා root 1 යට root 2 දෙන 3 pi over 4 නේ. එතකොට ඒ දෙකෙන් මේ විදිහට උත්තර දෙකක් එනවා. හරි? හැබැයි මෙතනදී අපි උත්තර හොයන්නේ 0 2 pi උත්තර විතරයි. හරි. එතකොට ඒකේ දෙන්නේ මෙතන මේක තව ටිකක් මට සුළු කරන්න පුළුවන් මුලින්ම මේ pi over 1 අනිත් පැත්තට ගෙනහිල්ලා මේ දෙක එනවා. එතකොට මේ solutions දෙකෙන්ම 0.2 pi අතර තියෙන ඒවා ගත්තොත් එන්නේ 0.2 2 pi කියන ඒවා. හරි. එතකොට මේ තැන්වලදී අපි ඊළඟට අපි අර ලකුණ හොයාගන්න කරන්නේ මේ st වල මේවා අපි number line එකේ mark කරනවා මෙහෙම මේ අගයන් තුන 0 pi over 2 2 pi. එතකොට මේ හැදෙන intervals තියෙනවනේ ඒ වගේ තමයි අපි හොයන්න ඕන. මේකෙන් මට මේ interval එක ඕන නැහැ. මේක 2 pi වලින් එහාට ප්‍රශ්නේ අහලා නැහැ. එතකොට බිංදුවෙන් එහාටත් t අගයන් ඍණ වෙන හින්දා බිංදුවෙන් එහාටත් අහලා නැහැ. ප්‍රශ්නේ අහලා තියෙන්නේ 0 2 pi අතර. මොකද මේ t කියන එක ඍණ වෙන්න බෑනේ. එතකොට මේ පැත්තේ මේ t අගයන් ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ අපි. හරි මේක කාලය තමයි මේ අක්ෂේ time එක. හරි. එතකොට අපි කරන්නේ මේකෙන් අපි test values තෝරගන්නවා මේ interval එක represent කරන්න. හරි එතකොට මෙතන intervals තියෙනවා දෙකක් අපිට අත්‍යවශ්‍ය නේ. මේ බිංදුවේ ඉඳලා 2 pi ටයි pi over 2 ඉඳලා 2 pi ටයි. එතකොට මේක ඇතුලේ pi over 4 තියෙනවා මට යාව select කරගන්න පුළුවන් මේක ඇතුලේ තියෙන ඕනම අගයක් ඒ interval එක represent කරන්න තෝරගන්න පුළුවන් හරි එතකොට මෙතන මට බිංදුව pi over 2 කියන interval එකට මම pi over 4 තෝරගත්තා 2 pi 2 pi කිය pi over 2 2 pi කියන එකට මම 5 pi 4 තෝරගත්තා ඊට පස්සේ අපි මේ අගයන් මේ ශ්‍රිතයට මේ ආදේශ කරනවා ආදේශ කරාම එන සල සකුණ ප්‍රකාශයේ ලකුණ තමයි ගන්නෙ මෙතෙන් දෙන්නේ ධන ප්‍රකාශයක් එතකොට මේකේ ධන ලකුණ මේ pi 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 over 4 දැම්මොත් එන්නේ ඍණ ප්‍රකාශයක් මේකට මේකට තමයි අපි ආදේශ කරන්නේ එතකොට ඍණ ප්‍රකාශයක් එන්නේ එතකොට ලකුණ ඍණ
හැබැයි මේක දැන් ධන වුණාම වැඩේ තියෙන්නේ මේ ඉන්ටෝල් එක ඇතුළේ යාට මෙතනදී පයෝ හෝලදී ධන එයා ඍණ වෙන්න ඕන නම් මේක කන්ටිනියස් ෆන්ක්ෂන් එකක් කරහා එයා බිඳුව වෙන ලක්ෂයක් කරහා යන්න ඕන. එහෙම නැතුව ඍණ පැත්තට එක පාට පයින්න බෑ. හැබැයි බිඳුව වෙන ලක්ෂ තියෙන්නේ එයා මෙන්න මේ තුනනේ. එතකොට මේ තුනට එනකන් එයාට මේ ධන පැත්තෙන් ඍණ පැත්තට යන්න බෑ. එයා හිර වෙලා ඉන්නේ ධන පැත්තේ. හරි එතකොට මේ මුළු ඉන්ටර්වල් එකේම එයා ධන. හරි ඒක තමයි මම මේ අග පොයින්ට්ස් දෙක ගත්තේ නැත්තේ. ඒ වගේදී බිඳුවනේ හැබැයි මේ මැද හරියේදී දිගටම එයා ධන. එතකොට මේ මුළු ඉන්ටර්වල් එකේම එයා ධනයි කියලා දන්නවා මම. හරි. එතකොට මේ මුළු ඉන්ටර්වල් එකේම ධනයි. මෙතනත් බිඳුව වෙනවා මේ පැත්ත වෙන දේ අපිට අදාළ නැහැ. මෙතන බිඳුව වුණාට පස්සේ මෙතනින් එහා පැත්තට යාට ආයි ඍණ පැත්තටම යන්න පුළුවන් නැත්නම් ආයි ධන පැත්තට යන්න පුළුවන් බිඳුවේ ඉඳලා. ඒක තමයි අපි මෙතන වැලියු එකක් ගත්තේ. එතන වැලියු එකක් ගත්තම එයා ඍණ පැත්තට යනවා කියලා තමයි එන්නේ. ඒ කියන්නේ මෙතන එයා ධනවල හිර වෙලා ඉඳලා මෙතෙන්ට ආයි බිඳුවට යනවා. යට ආයි ඕනනම් උඩට යන්න පුළුවන් යටට යන්න පුළුවන්. හැබැයි මෙතන ඍණ හින්දා ඒ කියන්නේ එයා යටට යනවා. එයා යටට ගියාම ආයි මේක හිර වෙලා ඉන්නේ මේ හරියේ එයාට 2 5 පව කියලා යනකම් ලක්ෂණ වෙනස් කරන්න බෑ. 2 5 වලින් තමයි එයා ආයේ බිඳුවට එන්නේ. හරි. එතකොට මේ මුළු ඉන්ටර්වල් එකේම එයා ධන, මේ මුළු ඉන්ටර්වල් එකේම එයා ඍණ. හරි. ඊළඟට ඔක VT වලටත් ඒ වැඩේම කරන්න ඕන. අපි VT කලින් සෝල් කරානේ බිඳුවට ලං වෙන එකේ, ඒකේ අපි දන්නවා. ඊළඟට ඒ අගයන් දෙක මාක් නම්බලා ඉන්න එකේ මාක් කරනවා. මෙතන තියෙන බිඳුවයි 2 5. ඒ වයින් එහා පැත්තේ දේවල් අපිට වැදගත් නැහනේ. හරි. ටික ඒකේ තායි මේකෙන් මම ටෙස්ට් පොයින්ට් එකක් ගන්නවා. මේ පයි බෙදීම 4 කියන එකේ මට ගන්න පුළුවන් පයි බෙදීම 6 කියන එක. ඊට පස්සේ මෙතන එකක් තියෙනවා 5 5 ඕවර් 4ට 5 5 5 ඕවර් 4 5 5 ඕවර් 4 නේ. මෙතන මේකෙදි මම ගන්නවා පයි කියන එක මේ දෙක අතර තියෙන. මම එතකොට පයි කියන එක ගන්නවා මෙතන. ඊට පස්සේ මෙතන 2 pi එනකන් එනවා. මෙතෙන්දි මේ ප්‍රවේගය 2 pi වලදී බිඳුව වෙන්නේ නැති නිසා මම මේ පොයින්ට් එකත් ඇතුල් කරා. හරි. මොකද 2 pi වලදී ආ බිඳුව වෙන්නේ නැහැ මේ ප්‍රවේගය. ඒ දැන් මේ අගයන් ආදේශ කළා බලන්න තියෙනවා. මේක දැන් මම ධන එනවා මේ ප්‍රකාශයට ප්‍රවේගය ප්‍රකාශයට. මේක දැන් මම ඍණ එනවා. මේක දැන් මම ආයි ධන එනවා. හරි. මෙන්න මේ ප්‍රකාශයට ප්‍රවේගය ආදේශ කළා සලකුණ බලන්න තියෙන්නේ උත්තරේ. හරි එතකොට අර කලින් කිව්වා වගේම හේතුව හින්දා මේකෙදි ධන මේකෙදි ඍණ මේකෙදි ධන. ඊට පස්සේ ඉතින් මට ඉතුරු වෙන්නේ මේ දෙක සංසන්දනය කළා දෙකේම ධන වෙන වෙලාවල් හොයා ගන්න ඕන දෙකේම ඍණ වෙන වෙලාවල් හොයා ගන්න ඕන. එතකොට දෙකේම ධන වෙනයි දෙකේම ඍණ වෙනයි. එහෙම ඉන්ටර්වල්ස් එන්නේ 0 pi over 4 නේ. එතකොට මේ මෙතන ඉඳලා මෙතෙන්ට මෙයා ධන බිඳුව ඉඳලා මෙයා බිඳුව ඉඳලා පයි බෙදීම දෙකටම ධන. හැබැයි පොදු හරිය ගත්තොත් එන්නේ බිඳුව ඉඳලා පයි ව 4ට නේ. එතකොට බිඳුව ඉඳලා පයි ව 4ට දෙන්නම ධන. ආයි මෙතන ඉඳලා 2 pi ට දෙන්නම ධන නේ. එතකොට ඒ වෙලාවල් වල පයි ව 4 ඉඳලා sorry පයි ව 2 ඉඳලා 2 pi ට දෙන්නම ඍණ නේ. පයි ව 4 ට sorry දෙන්නම ඍණ වෙලා වෙන්නේ පයි 2 ඉඳලා 5 pi over 4 ට යනකම් දෙන්නම ඍණ මෙතන. හරි. ඊළඟට find the object where retracting. ඒකටත් මේ sin සාක එකම පාවිච්චි කරලා විරුද්ධ ලක්ෂණවල තියෙන interval සඳුර ගන්න පුළුවන්.